ආයුබෝවන්. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වයඹ සිප්මන්සල අධ්‍යාපන සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් පාඩමක් සමගයි ඔබ සම්බන්ධ වීමට සූදානම් වන්නේ. අද දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 11 ශ්‍රේණියේ භූගෝල විද්‍යා විෂයයේ ශ්‍රී ලංකා 150,000 භූලක්ෂණ සිටියම පාඩම ඇසුරින් එහි දෙවන පියවර වන භෞතික භූදර්ශනයක හරස්කඩ නිර්මාණය පිළිබඳවයි අද සාකච්ඡා කිරීමට සූදානම්. මුලින්ම අපි බලමු හරස්කඩක් යන කුමක්ද කියලා. හරස්කඩ යන්නට නිර්වචනයක් ඉදිරිපත් කරනවා නම් අපිට මෙන්න මේ ආකාරයට එම නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. සිතියමක ස්ථාන දෙකක් සම්බන්ධ කරමින් අඳින ලද රේඛාවක් ඔස්සේ කිසියම් ප්‍රදේශයක භෞතික භූදර්ශනයේ පැතිකඩ ස්වરૂපය දැන ගැනීමට අඳින ලබන පරිමාණානුකූල සැලැස්මක් හරස්කඩක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි දැන් හරස්කඩ නිර්මාණයේ පියවර එකින් එකගෙන සාකච්ඡා කර බලමු. මුලින්ම හරස්කඩ නිර්මාණයේ පළමු පියවර විදිහට අපි සලකන්නේ භූලක්ෂණ සිතියමක ස්ථාන දෙකක් යාකරමින් අඳින ලද රේඛාවක් ඔස්සේ එම රේඛාව හරහා දකින්නට ලැබෙන භූලක්ෂණයේ ස්වභාවය අපි පැතිකඩ ස්වභාවයක් විදිහට නිර්මාණය කිරීමට පළමුවෙන්ම අපි ස්ථාන දෙක යාකරමින් කිසියම් අක්ෂර දෙකක් භාවිත කරමින් එම රේඛාව නිර්මාණය කරගත යුතු වෙනවා. ඉන්පසු එම පාදක රේඛාව හරහා හරස්කඩ නිර්මාණය කර ගැනීම අපි සිදු කළ යුතු වෙනවා. අපි භෞතික භූදර්ශනය නිර්මාණය කරන සිතියමේ පරිමාණය සහ එම රේඛාවේ පරිමාණය සමපාත වෙනවා. ඒ කියන්නේ අපි 150,000 පරිමාණයේ සිතියමක හරස්කඩ නිර්මාණය කරනවා නම් AB රේඛාවක් ඔස්සේ හරස්කඩ නිර්මාණය කරන විට AB රේඛාවේ දිගද 150,000 පරිමාණයකින් සමන්විත වෙනවා. ඒ අනුව අපි අඳින හරස්කඩේ සිරස් පරිමාණය තිරස් පරිමාණය 150,000ක් වෙනවා. අපි සිතියමෙන් ලබා ගන්නා ලද AB රේඛාවේ දෙකලවරින් සිරස් රේඛා දෙකක් ඇඳ ගැනීම ඊළඟට කළ යුතු වෙනවා. එම රේඛාවේ උස තීරණය වන්නේ AB රේඛාවෙන් ඡේදනය වන සමෝච්ච රේඛා ප්‍රමාණය මතයි. අප හරස්කඩ නිර්මාණය කිරීමේදී සමෝච්ච රේඛා මීටර 20 පරතරයට හෝ මීටර 100 පරතරයෙන් හරස්කඩ නිර්මාණය කරන්න පුළුවන්. එහිදී අපි සිරස් පරිමාණය සකස් කරගන්නා ආකාරය අනුව එය තීරණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සෙන්ටිමීටර් භාගයකින් එක් සමෝච්ච රේඛාවක් නිර්මාණය කරනවා නම් ඡේදනය වෙන සමෝච්ච රේඛා සංඛ්‍යාවෙන් අඩක් උසට සිරස් පරිමාණය අඳගත යුතු වෙනවා. එම ක්‍රියාවලියේ පහත රූප සටහන ආධාරයෙන් අපිට පැහැදිලි කර ගැනීමට පුළුවන් වෙනවා. ඔබ මේ දකින්නේ භූලක්ෂණ සිතියමක් මත AB ලක්ෂ යාකරමින් අඳින ලද රේඛාවයි. ඔබ ඉහතින් දකින ලද AB රේඛාවට සමාන දිගකින් යුත් තිරස් පරිමාණයට AB රේඛාව මේ ආකාරයට ඇඳ ගැනීම ඊළඟට කළ යුතු වෙනවා. ඉන්පසු තිරස් රේඛාවන් දෙක එම රේඛාවේ දෙපසින් අඳ ගන්නා ආකාරයත් එම සමෝච්ච රේඛා වටිනාකම් රූපණය කර ගන්නා ආකාරයත් මෙම රූප සටහන ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ ආකාරයට අපිට හරස්කඩ නිර්මාණය කර ගැනීමේ මූලික පියවර ටික සිදු කර ගැනීමට පුළුවන් වෙනවා. සමහර අවස්ථාවල AB රේඛාවෙන් ඡේදනය වන සමෝච්ච රේඛා හැම විටම බිඳුවෙන් ආරම්භ නොවන අවස්ථාව අපිට හමුවන්න පුළුවන්. එවැනි අවස්ථාවක ආරම්භක සමෝච්ච රේඛාව සිරස් පරිමාණය අගේ පරාසයට වඩා වැඩි වූ අවස්ථාවන්හිදී සිරස් පරිමාණ රේඛාව හකුලා දැක්වීම අපි කළ යුතු වෙනවා. එය මෙම රූප සටහනේ දක්වා ඇති ආකාරයට බිඳුවේ සිට 300 දක්වා කොටස හකුලා දැක්වීම මේ ආකාරයට අපිට සිදු කර හරස්කඩ ආරම්භ කිරීමට පුළුවන්. හරස්කඩ නිර්මාණයේ දෙවන වැදගත් පියවර විදිහට අපිට සලකන්න පුළුවන් හරස්කඩ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත සම්පාදනය කර ගැනීම. ඒ සඳහා අපිට මුලින්ම කළ යුතු වන්නේ හරස්කඩ නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන සිතියමේ AB රේඛාව මත සමපාත වන ලෙස ධාර නොනැමුණු කඩදාසි වාටියක් තබාගෙන
එම කඩදාසි වාටියට අවශ්‍ය දත්ත සලකුණු කර ගැනීමයි. එහිදී මුලින්ම කඩදාසි වාටිය මත AB ලක්ෂ්‍ය සලකුණු කරගෙන ඉන් අනතුරුව කඩදාසි වාටියෙන් ඡේදනය වන සියලුම සමෝච්ච රේඛාවන් සලකුණු කර එම සමෝච්ච රේඛාවන්ගේ වටිනාකම් කඩදාසි වාටිය මත සලකුණු කර ගැනීම සිදු කරන්න ඕනේ. එහිදී එම ක්‍රියාවලිය ඉතාමත් ප්‍රවේශයෙන් සිදු කර ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති වුවොත් අපට අවශ්‍ය හරස්කඩ සඳහා තොරතුරු වල දෝෂයක් නැති වෙන්න පුළුවන්. හරස්කඩ නිර්මාණය කිරීමේ තුන්වන පියවර විදිහට හරස්කඩ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අපිට සලකන්න පුළුවන්. එහිදී මුලින්ම අපි කඩදාසි වාටිය මත සලකුණු කරගත් තොරතුරු හරස්කඩ මත සටහන් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න සිද්ධ වෙනවා. පළමුවෙන්ම AB රේඛාව මත තබා රේඛාවේ දිග තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. ඉන්පසු පිළිවෙලින් එකිනෙක සමෝච්ච රේඛා වටිනාකම් දක්වා කඩදාසි වාටිය ඔසවමින් ප්‍රස්ථාරය මත තිත්ත තබාගෙන අපට හරස්කඩ සඳහා අවශ්‍ය දත්ත සලකුණු කර ගැනීම සිදු කරන්න පුළුවන්. එම තිත් ත්‍යා කළ විට අපට හරස්කඩ සඳහා අවශ්‍ය තොරතුරු ටික සම්පාදනය වෙනවා. මේ ඔබ දකින්නේ එකින් එක සමෝච්ච රේඛා වටිනාකම් ප්‍රස්ථාරය මත සලකුණු කරගන්නා ආකාරයේ දැක්වෙන රූප සටහනක්. ඔබ මේ දකින්නේ එම සලකුණු කරගත් තිත් දැක්වෙන ආකාරයයි. හරස්කඩ නිර්මාණය කිරීමේ අවසන් පියවර විදිහට අපිට සලකන්න පුළුවන් එම අපි නිර්මාණය කරගත් හරස්කඩ රේඛාවෙන් ආවරණය වන කලාපය දුඹුරු පාටින් සේයා කර ඉන්පසු එම හරස්කඩ සඳහා භාවිතා වූ සිරස් සහ තිරස් පරිමාණයන් සටහන් කිරීම අවශ්‍ය වෙනවා. තිරස් පරිමාණය ඔබ දන්නවා හැම විටම අපි භාවිතා කරන සිතියමේ පරිමාණය සමග සමාන වෙන බව. එනම් අපි භාවිතා කරන එකට 50,000 සිතියමක් නම් එතකොට අපේ හරස්කඩේ පරිමාණයත් එකට 50,000ක් වෙනවා. තිරස් පරිමාණය සිරස් පරිමාණය තීරණය වන්නේ අපි නිර්මාණය කරන අද හරස්කඩේ සමෝච්ච රේඛා වටිනාකම් හා අපි එක එක්නෙක සමෝච්ච රේඛාවන් නිර්මාණය කිරීමට භාවිතා කරන ලද උස පරතරයන්. උදාහරණයක් විදිහට අපි සෙන්ටිමීටර් භාගයකින් මීටර් 100ක දුරක් සලකුණු කරා නම් එකට 20,000ක පරිමාණයේ සිරස් පරිමාණයක් තමයි එවැනි අවස්ථාවක දකින්න ලැබෙන්නේ. එම තොරතුරු අපි සටහන් කරවීම අවශ්‍ය වෙනවා හරස්කඩේ පහළින්. මේ ආකාරයට තිත් ත්‍යා කර ගනිමින් හරස්කඩ නිර්මාණය කර ගැනීම සිදු කරන්න පුළුවන්. එහිදී අපි සැලකිලිමත් විය යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මුදුන් දැක්වෙන තිත් ත්‍යා කර ගන්නා ආකාරයත් අවම උස දැක්වෙන පරිමාණ රේඛාව හා සම්බන්ධ වන ලක්ෂ්‍ය යා කර ගන්නා ආකාරයත් අපි ඉතාමත් සැලකිල්ලෙන් සිදු කළ යුතු වෙනවා. එහිදී මුදුන් දැක්වෙන තිත් ත්‍යා කිරීමේදී ඊට ඉහළින් නැති උස වටිනාකම දක්වා නොයන ලෙස එම මුදුන් යා කර ගැනීමත් සිරස් පරිමාණ රේඛාව සමග යා කිරීමේදී ඊට පහළ උසක් දක්වා එම රේඛාව සම්බන්ධ නොවන ලෙසත් පරිමාණ රේඛාව සමග සම්බන්ධ කිරීම සිදු කළ යුතු වෙනවා. අපට හරස්කඩ නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය මේ ආකාරයට අවසන් කරන්න පුළුවන්. මෙම රූපයේ දැක්වෙන ආකාරයට හරස්කඩ නිර්මාණය කර ගැනීමෙන් පසු වර්ණ ගන්වා පරිමාණයන් දක්වා අපට හරස්කඩ නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන්. එසේනම් එකට 50,000 බුලක්ෂණ සිටියමක හරස්කඩ නිර්මාණය කර ගැනීමේ ක්‍රියා පිළිවෙලයි ඔබට දැනුවත් කිරීම සිදු කළේ. එම දැනුවත් කිරීම සඳහා සහභාගී වූ මම කුලියප්පේ විශාඛා බාලිකා විද්‍යාලයේ ජයවර්ධන පතිරාජ.